මං ඉන්නේ හරි වටින තැනක අපේ ගෙවත්තේ වටිනාම තැනක මේ කුණු ගොඩක් කසල ගොඩක් කසල ගොඩක් ඉස්සරහට වෙලා ඉඳගෙන ඉන්නවා ඇයි මේ මේකේ මොන තරම් වටිනවද කියලා කියන්න ගෙවත්තේදී ඇත්තටම කසල කියලා දෙයක් නැහැ අපි කසල කියලා භාවිත කළාට මේ ඔක්කොම යලි යදෝම් බවට හරව ගන්න පුළුවන් දේවල් ගෙවත්තේදී තියෙන්නේ සම්පත් පමණමයි මේකත් ගෙවත්තර යලිත් යදවුමක් සම්පතක් ලෙස යොදා ගන්න පුළුවන් දෙයක් कंपोस्ट पोहर हदा गाने थी ना सरलम क्रमे मे गोड़ क्रमे ये वागे में बैरल क्रमे अभी मे क्रम देखा गया ना ओबो धनुवाद कर लेती है ना मटे मताक्के ना आपे गुरु तुम्हा उदय महात्म्य की ना कतावक गेवत्ते दीनं गिनिकूरक पाविचिकरण में पा किया ला ये मुकदे ये म किया ना मैं ते एक याने खसल वलट ने आपे गिनिती याने गिनिती ला पिए कनाती कर ला दान वाने अब ये म करांडो ने गिनिकूरक कोने ने आपे खसल गोड़ गहानो ඒ ගෙවත්තේ කසල නැවත අපිට යදවුමක් නැවත අපිට සම්පතක් නැවත අපිට පරිහරණය කළ හැකි මාධ්‍යයක් බවට හැරෙනවා කොම්පෝස්ට් නිසා. අද සුභාෂ් මහත්මයා හොරණ මිල්ලනිය ප්‍රදේශයේ ඉඳලා සූදානම් වෙලා ඉන්නවා. දැන් මේ ගොඩ ක්‍රමයට මේ විදිහට සකසාගත්ත කොම්පෝස්ට් කන්දක් මේ තියෙන්නේ පෝර කොහොමද හරි විදිහට යොදාගන්නේ? මොනවද ඊළඟට කරන්නේ? කොහොමද මේක අපේ බවභෝග සඳහා යොදා ගන්න ඒකේ ක්‍රමවේදයක් තියෙනවාද යනාදී දේවල් ටිකක් තමයි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා මේ බලන්න මේ සම්පතෙන් කොහොමද හරියට වැඩ ගන්න කියලා අපි දැන් ඔබට කියලා දෙන්න ලෑස්ති යන්නේ මිල්ලනියට ආයිබෝවන් ඕපාරමි මේ ඔක්කොම කසල ගොඩවල් කුණු ගොඩවල් කොළ රොඩු ගොඩවල් හැබැයි මේ කුණු ගොඩවල් කසල ගොඩවල් කෘෂිකාර්මික යෙදවුම් වශයෙන් ක්‍රියාත්මක වෙන කෘෂිකර්මයට භාවිතා කරන්න පුළුවන් සම්පතක් බවට කළමනාකරණය කරගත් තැනකට තමයි අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ. මිල්ලනිය ගොජන සේවා මධ්‍යස්ථානයේ පවතින කාබනික පොහොර අංගණය සහ ගොවිපළට. මම හිතන්නේ රටක් වශයෙන් අපි ආඩම්බර වෙන්න ඕන කාරණාවක් තියෙනවා. මොකද්ද? මේ වෙන විට ඔය කුණු කියපු කසල කියපු ගොඩක් දේවල් සම්පතක් බවට පත් වෙලා තියෙනවා. පොල් එලි වෙන්න පුළුවන්, කොහොබත් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් පොල්කටු අඟුරු වෙන්න පුළුවන් දහයිය වෙන්න පුළුවන් දීපොතු යතුකුඩු වෙන්න පුළුවන් මේ ඔක්කොම කෘෂිකාර්මික සම්පත. එහෙනම් අද අපි දවසේ එකින් එක බලමු මිල්ලනිය ගොජන සේවා මධ්‍යස්ථානයේ මේ නිර්ධාරි මණ්ඩලය සේවක මණ්ඩලය මොනවද කරලා තියෙන්නේ කියලා ඒ ඔස්සේ අපි හිතවතුන්ගේ පණිවිඩ කීපයකුත් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින් බලමු මේ ගොඩවල් වල මොනවද ක්‍රියාකාරීත්වය කියලා. අපි මේ වන විට විවිධන වර්ණවල වැඩසටහනෙන් කතා කරා ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් හදන හැටි කියලා දුන්නා. මේක මීට මාස දෙක තුනකට කලින් ගොඩක් උසයි. හැබැයි මේ වන විට ඔබට පේනවා මේ ගොඩ දිරාපත් වෙන්න පටන් අරන්. මේ ගොඩ බැහැලා අපේ ගොවි මහතුරු කියනවා මේක පාත් වෙලා. මේ බලන්න. මේකේ ක්‍රියාකාරීත්වය මොන වගේද? මේකට වෙන්න කරන්න තියෙන දේවල් මොනවද? අපි දැන් කතා කරමු තව මොහොතකින්. ඒ විතරක් නෙමෙයි අපි අද ගැඩවිලි දියර පොහොර ගැන වැඩසටහනෙන් කතා කරලා තිනෝ. ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් හදන හැටි කතා කරලා තිනෝ. දියර පොර හදන ඇටි කතා කරලා තිනෝ ජීව මృత හදන ඇටි කතා කරා. එහෙනම් අද දවසේ මේ අපේ සේවක මහත්මීන් එක්ක නිලධාරින් එක්ක ගොඩ ක්‍රමයට හදපු කොම්පෝස්ට් ගොඩක ඊළඟට අපි මොනවද කළ යුත්තේ බැලිය යුත්තේ මොනවද කියලා මොහොතකින් බලමු. එහෙමනම් එකින් එක අපි පියරෝස්සේ යමු. මේ ඔක්කොම අංක කරලා තිනෝ මේගොල්ලෝ දිනවලට අංක කරලා තිනෝ. ඒ දිනවලට ගැලපෙන ගොඩවල් වල ක්‍රියාකාරීත්වය මොනවද කියලා දැන් අපි බලමු. කොම්පෝස්ට් එකක තත්ත්ව පරීක්ෂා කරන එක අපේ හිතවතුන්ට මම හිතන්නේ අපි කියලා දෙන්න ඕනේ. මේ අංක 14 කියන කොම්පෝස්ට් ගොඩේ බලන්න අද වෙන විට සති 3ක කාලයක් වෙනවා මේ කොම්පෝස්ට් ගොඩට. එතකොට මේකේ සාමාන්‍යයෙන් අපිට බලන්න පුළුවන් මෙහෙම අත තිබ්බහම මොන වගේ උෂ්ණත්වයක්ද මේකේ තියෙන්නේ කියලා. අපේ හිතවතුන්ට අපේ ගෙවත්තේ බලන කුඩාවට උනත් අපේ ගොඩ ගෙදර හදාගත්ත ගොඩෙත් මෙහෙම පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේ විතරක් නෙවෙයි අපිට පුළුවන් සමහර වෙලාවට ටිකක් ලොකු ගොඩක් නම් උෂ්ණත්වය පරීක්ෂා කරමු. මේ බලන්න අපි මේ විදිහට පරීක්ෂා කරලා බලනවා කතරම් ප්‍රමාණයක් මේ ගොඩේ උෂ්ණත්වය තියෙනවද කියලා. එතෙන්දී අපිට වියලි ලී දණ්ඩක් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ටිකක් වෙලා අපි මොහොතක් තප්පර කීපයක් තියලා බලනවා ගොයි වගේ ක්‍රියාකාරීත්වයද තියෙන්නේ කියලා. එතකොට අපිට පේනවා ඔව් හොඳ උෂ්ණත්වයක් අපේ අතට දැනෙනවා. හැබැයි අපිට තේරෙනවා කොම්පෝස්ට් ගොඩක තෙතමනේ පොඩ්ඩක් වැඩි කියලා අපිට දැන් මේ ගොඩ බැලුවාම පේනවා. එහෙමනම් මේ දාලා තියෙන එප්පාවල් රොක් පොස්ෆේට් මේ තියෙන දුඹුරු පැහැති කුඩු මේ පාවල් රොක් පොස්ෆේට් මේ දාපු දිราපත් වෙච්ච දාපු වල් සූර්යකාන්ත විදුරු රොඩු තනකොළ රොඩු යටිම තියෙන වතුරනුව
අපිට පේනවා මේක යම්කිසි තෙතමන ප්‍රමාණයක් වැඩි. හැබැයි ඒ වගේම දිනවක වානුවත් හරි අපේ කොම්පෝස්ට් ගොඩ පෙරල ගන්න. අපි එහෙනම් අපේ දරුවන්ට කතා කරමු. පුතා එන්න අපි කොම්පෝස්ට් ගොඩ පෙරලමු. අපි බලමු අපේ හිතවතුන්ට මේ කොම්පෝස්ට් ගොඩ පෙරලනකොට මොනවද දකින්න දේවල්, මොනවද මේකෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙන්නේ, මොන වගේ ක්‍රියාකාරකම්ද අපිට බලන්න පුළුවන් දේ කියලා අපි බලමු. මොකද අපි ගොඩවල් හදන හැටිත් පෙන්නවා, ඒක යොදා ගන්න හැටිත් කතා කරා. හැබැයි සමහර ලාවට මේකේ තත්ත මොනවද කියලා අපේ හිතවතුන්ට හිතා ගන්න බැරිව ඇති. මෙන්න බලන්න අපිට මෙතන මේ පේනවා දෙන්න රංජි. මෙන්න මේ වියලි, වියලි ගතියක් තියෙනවා. මේ කොළ තෙතමනයක් නැහැ, ලොකු තෙතමනයක් නැහැ. වියලි මේ පුස් පුස් බැඳිලා තියෙනවා. ඒ වගේම තියෙනවා තෙත සහිත ඒවත් තියෙනවා. මේ තියෙන තෙත සහිත ඒවා. හරි මේ බලන්න මේ මේක වේලිලා නැතුව මේ රොඩු වේලිලා. ඒකේ පුස් ස්වභාවයක් තියෙනවා. ඒතර අපි දන්නවා කොම්පෝස්ට් කියන්නේ විශේෂයෙන්ම මේ පුස් වලින් තෙතමනය යම්කිසි ප්‍රමාණයකට වෙනස් කරන්න පුළුවන්. දිලීර ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා මෙතන ක්‍රියාකාරීත්වයේදී වැදගත් දෙයක් තමයි ඔක්සිජන් සහිතව සිදු කරන ක්‍රියාකාරකම්. මේ ක්‍රියාකාරීත්වය කරන්න අපිට සුත්‍ර ජීවී ක්‍රියාවලියට ඉතාමත් වැදගත් දෙයක් තමයි සෝයාවි ශ්වසනයක්. නැත්තම් ඔක්සිජන් සහිතව සිදුවෙන ශ්වසනයක්. මේ ඔක්සිජන් සහිතව සිදුවෙන ශ්වසනයේදී අපිට තේරෙනවා තෙතමනය වැඩි වුණොත් එතන නිර්වායු තත්ත්වයක් ඇති වෙනවා. තෙතමනය වැඩි වුණොත් මේ බලන්න අපේ හිතවත මේ පරීක්ෂා කරන් මේ වගේ. මේක පළවෙනි අවදියේදී වෙන්න පුළුවන්. නමුත් අපි ගොඩ පෙරලීමේදී මේ තෙතමනය සහිත දේවල් වියලි ගොඩටත් වියලි කොළ රොඩු නැවත තෙතමනය සහිත ගොඩක් බවට පත් කර ගනිමින් තමයි අපේ මේ රංජිත් මහත්මයලා මේ පෙරලීම කරන්නේ. ඒ කියන්නේ වියලි කොළ රොඩු තෙත සමගත් තෙත කොළ රොඩු වියලි කොළ රොඩු සමගත් නැවත තැම්පත් කරනවා. ඒ වගේම තමයි අපි මෙතනදි භාවිතා කරලා තියෙන සත්ත පොහොර. සමහරවිට සත්ත පොහොරවල යම් අදිපාඩුවක් වෙනවනම් ඒ සත්ත පොහොර අපි නැවත වතාවක් යොදන්න පුළුවන් අපිට. මේ සත්ත පොහොර නැවත වතාවක් යොදන එකේ බලාපොරොත්තුව තමයි සුද්ධ ජීවීන් අඳුන්වා දීම ප්‍රමාණවත් නැත්නම් සුද්ධ ජීවීන් නැවත අඳුන්වලා දෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් වෙන්නේ තෙතමනය, ඒ වගේම උෂ්ණත්වය, ජලය. මෙන්න මේ ක්‍රියාවලියන් තුනම කොම්පෝස්ට් ගොඩක ක්‍රියාකාරීත්වයට බොහොම ප්‍රායෝගිකව වැදගත්. එතකොට අපි කත් අන්න බලන්න මේ තියෙන්නේ මෙන්න තියෙනවා වියලි තට්ටුවක්. මේ වියලි තට්ටුව දැන් මේක දිරාපත් වෙලා නැහැ. මෙන්න යට තිබුණා. මැදේට තෙතමනය සහ ඔක්සිජන් පොඩි අඩුපාඩුවක් තියෙනවා. අපි ඔබට දෙන පණිවිඩය අපේ හිතවතුන්ට මේ ගොඩ මේ තෙතත් එක්ක නැවත කලවම් වෙනවා. මේ ගොඩ මේ තෙතත් එක්ක නැවත කලවම් වෙනවා. මෙන්න. එතකොට මොකද වෙන්නේ? මේ සුත්‍ර ජීවීන්ට යම් පහසුවක් ඇති වෙනව නැවත දිරාපත් කරන්න. මෙන්න මේක ඉතාමත් වැදගත් වෙනවා. එතකොට අපි උෂ්ණත්වය ගැන කතා කරා. ඊළඟට තෙතමනය කතා කරා. වැදගත් දෙයක් තමයි කාබන් නයිට්‍රජන් අනුපාතය. ඔබ දන්නවා විශේෂයෙන්ම කාබන් නයිට්‍රජන් අනුපාතයේදී මේ වියලි කොළ රොඩු සමගින් අමු කොළ රොඩු එකතු වීම. ඒක ඉතාමත් වැදගත් වෙනවා. කාබන් නයිට්‍රජන් අනුපාතය සාමාන්‍ය 30ට එකක් අපේ සාමාන්‍ය මට්ටමේදී අපිට හොඳ ප්‍රශස්ත තත්ත්වයක්. නමුත් අපිට ඒක උපකල්පනය කරලා පරීක්ෂා කරන්න ක්‍රමයක් නැති වෙන්න පුළුවන්. අපි හිතවතුන්ට කියනවා එතකොට වියලි කොළ රොඩු තට්ටුවකට අමු කොළ රොඩු තට්ටුවක් එකතු කරන්න. ඔබට ගෙවත්තේදී ප්‍රායෝගික කරන්න පුළුවන් මේ දේ. එහෙම නැත්නම් ඔබට තියෙනවා රළු කොළ. එහෙම නැත්නම් ඔබට තියෙනවා පිදුරු. එහෙම නැත්නම් ඔබගේ වත්ත තනකොළ රොඩු තනකොළ කපන මැෂින් එකෙන් භාවිතා කරපු තනකොළ. මේවා එකතු කරන ගමන් අමු කොළ, ලාඩප්පා, වල්සූරේකාන්ත, එහෙම නැත්නම් මුං ඇට, ඒ වගේ භෝග අවශේෂ එකතු කරන්න. සත්ත පොහොර එකතු කරන්න. අන්න කාබන් නයිට්‍රජන් අනුපාතය ඔබ සුදුසු පරිදි නියාමනය කරගත්තා. එතකොට ගොඩේ තෙතමනය, ගොඩේ උෂ්ණත්වය, කාබන් නයිට්‍රජන් අනුපාතය, ඔක්සිජන් මදි නම් මොනවද අපි කළ යුතු වගේ දේවල් ඉතාමත් වැදගත් වෙනවා. කොම්පෝස්ට් ගොඩක් නිවැරදි කාලාන්තරයකින් හොඳ කොම්පෝස්ට් ගොඩක් බවට පත් කරගන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා. අපි භාවිතා කරන අමුද්‍රව්‍යවල කැබලි ප්‍රමාණය. මේ කැබලි ප්‍රමාණය තවදුරටත් කැබලි කරගන්න පුළුවන්. මේ කැබලි නැත්තම් බුෂ් මල්ටි චොපර් එකක් නැත්තම් කැබලි කරන යන්ත්‍රයකට දාලා තවදුරටත් කැබලි කරලා දාන්න පුළුවන් නම් තවත් මේ සුදු ජීවීන්ට පහසුයි. තවත් මේකට ලොකු සහනයක්. මේ විදිහට ගොඩ සැකසීම, ගොඩ පෙරලීම කියන්නේ විද්‍යානුකූලව බොහොම පරිස්සමෙන් කළ යුතු ක්‍රියාකාරකම කියලයි අපිට හිතෙන්නේ. හැබැයි අපේ හිතවතුන්ට අපි මතක් කරනවා ඒක අමාරු දෙයක් නෙවෙයි. ඔබට පළවෙනි දවසේ දෙවෙනි දවසේ තේරෙනවා මේ ගොඩ හදනකොට මේකේ තෙත වැඩි. තෙත වැඩි නම් පොඩ්ඩක් අවශ්‍ය දේවල් නැවත එකතු කරනවා. මේක වේලිලා වැඩි. එහෙනම් තෙතමනේ එකතු කරන්න පුළුවන්, ජලය එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් සත්ත පොහොර මදි.
එහෙමනම් ඒ සති දෙක තුනේදී පුළුවන් තරම් තව සත්ත්ව පොහොට්ට එකතු කරන්න පුළුවන්. එහෙම එකතු කළා නැවත උෂ්ණත්වයට පත් වෙන විදිහට අඩි 4ක 5කට මේ පළල හදාගෙන මේ ගොඩ නැවත මුදුන් කරනවා. මේ ගොඩ නැවත මුදුන් කරහන් පස්සේ නැවත වතාවක් සුද්ධ ජීවීන්ට හරි පහසු පරිසරයක් ගොඩ නැගෙනවා. හෙමින් හෙමින් දිราපත් වීම පටන් ගන්නවා. සති දෙකෙන් දෙක කාලාන්තරයක් ඉතාමත් හොඳයි ගොඩ පෙරලීම් කටයුතු කරන්න. මම හිතන්නේ අපේ මේ අපේ සේවක මහත් මහත්මීන් මම හිතන්නේ බොහොම කඩිමුඩිව කඩිසරව උන්ට දැන් අත්දැකීම් ලැබිලා තිනවා මේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. අපි එහෙනම් ඊළඟට බලමු මොකද්ද මේ දිราපත් වීමේ ක්‍රියාවලියේ ඉතිරි පියවර කියන එකත් අපි තව මොහොතකින් බලමු. අපි කෙටි විරාමයක් ගන්නයි ලෑසිය. විරාමෙන් අනතුරුවත් ඔබේ ගෙවත්තට ඵලදායි දෙයක් කතා කරන්න සුභාෂ් මහත්මයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගෙවත්තට වැඩක්ම තියෙන දේවල් තමයි ගෙවත්තෙන්ම අපිට ප්‍රතිඵල ප්‍රතිලාභ අත්කරගත හැකි යම් යම් යෙදවුම්. ඒකේ අංක එකේ කාණ්ඩේ තමයි කොම්පෝස්ට් පොහොර කියන්නේ. ඉතින් කොම්පෝස්ට් පොහොරක් හරිම අමාරුවෙන් හදාගෙනනේ ඉක්මනින් දිราපත් වෙන ක්‍රම මේකට ප්‍රයෝගී කරගෙන ක්‍රමිකව මේ වැඩේ කරන්නේ කොහමද? මේක මහා අමාරු වැඩක් නෙවෙයි. හැබැයි තේරුම් ගත්තොත් ලේසිම ලේසි වැඩක් බව අපේ සුභාෂ් මහත්මයා අපිට මතක් කරනවා. ඒ නිසාම ඔහුව මුණ ගැහෙන්න යනවා. කතා කරගත්ත විදිහට පණිවිඩ දීපු විදිහට ගොඩේ උෂ්ණත්වය, තෙතමනය, කාබන් නයිට්‍රජන් අනුපාතය මේවා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා ඒ අපි දැක්ක ගොඩම නැවත වතාවක් මුදුන් කරලා අවශ්‍ය ප්‍රශස්ත තත්ත්ව ලබා දීලා මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ ඉටිකොල්ලයක් යොදලා නැවත වතාවක් මේක වහනවා. මේ ක්‍රියාවලිය අපි මතක් සති දෙකෙන් දෙකට අපිට සිදු කරගත්තා නම් අපේ ක්‍රියාකාරකම් බොහොම ඉක්මනින් සිද්ධ වෙනවා. මෙන්න මේ හියුමස් ටික. මේක හියුමීකරණය වෙලා තියෙන්නේ. මේක හියුමස් බවට පත් වෙලා මෙන්න මේ රත්තරන් වටින කාබනික පදාර්ථ ටික නැත්තම් මේ හියුමස් ටික පසට මහ පොළොවට එකතු වුනහම මේ පසේදී කණිජීකරණය වෙලා පෝෂක නිදහස් කරනවා මේ පෝෂක කොටස් වලින්. මේ දාන සත්වසා ශාක පොහොර කොටස් සුදු ජීවීන් මගින් වියෝජනය කරනවා. ඒ වියෝජනය කරලා මේ වගේ රත්තරන් වටින කාබනික පදාර්ථ කාබනික පොහොර ලැබෙනවා. හියුමස් හියුමීකරණය වෙනවා. මේක පෝෂක පසට ලැබුණාම පෝෂණය ලැබෙනවා කණිජීකරණය බවට පත් වෙලා. බලන්න මේ ශාක පෝෂණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පිළිවෙලට කරොත් මේ විදියට සාර්ථක ගොවිපලක් බවට ඔබේ ගොවිපල පත් කරගන්න පුළුවන්, ඔබේ ගෙවත්ත පත් කරගන්න පුළුවන් කියලත් අපි අපේ හිතවතුන්ට මතක් කරනවා. බහුකාර්ය සංවර්ධක කාර්යසාධක බලකායේ අපේ කණ්ඩායම මේ ඉන්නේ, කෘෂි සහායක කණ්ඩායම. බලන්න මේ ගෝජන සේවා මධ්‍යස්ථානය මේ කාර්යසාධක බලකායේ මේ කෘෂි සහායකවරුන්ට මනා මඟ පෙන්වීමක් කළා. විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මනා පුහුණුවක් යටතේ මේ කණ්ඩායම බොහොම යහුසුලුව කඩිමුඩිව හොඳට වැඩ කරලා තිනවා. මේ පසේ මේ පස සූපත් කරන්න මේගොල්ලෝ මේ පාත්තියට බීජ යොදන්න මේ බලන්න ඒ තමන්ගේ ගොවිපලේම ගෝජන සංවර්ධන භූමියම තියෙන කාබනික පොහොර සකසා ගන්න මේගොල්ලෝ පස් පාත්ති tact කරනවා. මේක තමයි අපි ක්‍රමානුකූලව කාබනික පොහොර භාවිතය සඳහා අපි හුරු වීමේ තියෙන ප්‍රධානම ක්‍රියාවලියක් තමයි මේ. අද ඕගොල්ලෝ ඉන්දන පාත්තිය ගොවිපලේම නිෂ්පාදනය කරන පළ තමයි මාත්ම මෙන්න. අපි ඔහොමම අපේ හිතවතුන්ට පෙන්නමු මේ කාබනික පොහොර සමගින් අපේ මේ කාර්ය සාධක බලකායේ ළමයි බලන්න ඒගොල්ලෝ තමන්ගේ ගෝජන සේවා මධ්‍යස්ථාන භූමියේ කඩිමුඩියේ වැඩ ටික කරලා ඔබට පණිවිඩයක් දෙනව රටක් වශයෙන්. විශේෂයෙන්ම තමන්ගේ ගෙවත්තට අවශ්‍ය කරන එළවලු ටික පළතුරු ටික තමන්ම හදාගමු. රටක් වශයෙන් අපිට මූල්‍යමය ප්‍රතිලාභ අඩු වෙන විට, රටක් වශයෙන් අපිට තැන්පත් අඩු වෙන විට, gedara tempatuwa rate tempatuwa wedi karanna ehema naththam ratata dollar geenna me kuda kriyaakarakam samahata anagathe wedagath wei metana hadena me naimiris wagave palatika anagathe apanayane sandaha gihilla ratata videshi vinimaye gene man hitanne ape me kandayama honda panindayak denawa kiyana eka apita pahedi gedara gewatte kaabanika pohora daana kota kesel gahakata godak kelada api tika lobha tama athu tama daana me gollanta rasayanika pohora dala na කාබනික පොහොර වලින් තමයි මේ කරගෙන යන්නේ. ඒතර මේ කාබනික පොහොර දානකොට සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අතන අර කතා කරපු විදිහට කාබනික පොහොර නිවැරදි තත්ත්වයෙන් හදාගත්තාම මේක යහමින් මේ විදිහට අපි අතුරලා ලෑස්ති කරනවා. මේ කිරිමුල් මේ එන මුල් වලට උත්තේජනයක් සපයනවා, ඔන්න පොහොර දෙනවා, ඔන්න සුද්ධ ජීවීන් ඉන්නවා, ඔන්න හිතකරා ඉන්නවා. මේ මොකද මේ මුල්ක වටේට එකතු වෙන හිතකර සුද්ධ ජීවීන් මගින් තමයි පෝෂණ ක්‍රියාවලිය දිරිමත් කරන්නේ. තුනී ස්තරයක් ඇති අපිට තුනී ස්තරයකින් වහලා දානවා. එතකොට මේ
නැවත කිරිමුල් උත්තේජනය වෙනවා මුල් වටා ඉන්න සුදු ජීවීන්ට හොඳ හිතකර පරිසර තත්ත්වයක් ගොඩනැගෙනවා මේක කරාම බලන්න කතරම් වර්ෂා කාලෙත් එක මේ විදිය දෙයක් කරාම කොහොම සනීපයක් තියනවද කියලා ඒ විතරක් නෙවෙයි බලන්න පඳුරු පාලනේ එක පඳුර එක ගහයි තාම තියලා තියෙන්නේ මාස හතරක් හතරමාරක් යනකොට තමයි අපි කියලා තියෙන්නේ කෙහෙල් වල පැලයක් තියන්න කියලා ඒක මනාවට ඉෂ්ට කරලා තිනවා මේ බලන්න මාස හතරක් හතරමාරකින් පස්සේ මේ විදියට එකතු කළා ප්‍රශාන්ත මහත්මයා ඔක ගෙමු කරන් මේ බලන්න හොඳට මේක මව්වම්මා ඉන්නවා පැටියා ඉන්නවා පොහොර ටික දාලා කවේ හදනවා මේ විදියට මාස දෙකකින් දෙකට වත්තේ ගෙවත්තේ තියෙන කාබනික පොහොර ටික එකතු කරා නම් මේ ගහක් හදන එක මහා අරුමැති අමාරුවක් නෙවෙයි පාරමයි කියපු කසල කුණු එහෙම නැත්නම් අපිරිය ගහන ගඳ ගහනවයි කියලා අපි හිතන සමාජයේ හිතන දේවල් තමයි මේ බවභෝග වලට පත් කරගත්තේ කාබනික කිසිම වෙනත් අමුද්‍රව්‍යයක් රසායනිකයක් නොදා අපේ මේ කණ්ඩායම බලන්න ඒ කසල රත්තරම් බවට පත් කරගෙන භෝගයකින් අස්සන් වශයෙන් එළියට දීලා තිනවා මේ තවත් ඒ වගේ දෙයකට උදාහරණයක් මේ බලන්න මේ යහමින් සකසගත්ත කාබනික පොහොර තිනකොට තමන්ගේ ගොවිබිමට තමන්ගේ ගෙවත්තට අවශ්‍ය කාබනික පොහොර තිනකොට මොන තරම් ශක්තියක්ද ඕන දෙයක් වවන්න පුළුවන් මේ බලන්නකෝ කිරියල් වවන්න සූදානම් වෙන හැටි පාරමී මතක් කරානේ මොනවද මේකට කරන්න ඕන දේවල් කියලා මෙන්න අර 10යි අඟුරු ටිකක් නැත්නම් අලු ටිකක් අපි හොඳට තවරනවා ඒ තවරලා බලාපොරොත්තු වෙන මොනව හරි දිලීර ගතියක් තියෙනවා නම් ඒකත් හොඳට අයින් කරලා එහෙම නැත්නම් පසේ තියෙන වෙනත් බැක්ටීරියා කත්ත තියෙනවා නම් අහිත කරා ඉන්නවා නම් ඒවත් පළවා හරින්න මෙන්න යහමින් ඔබට පේනවා ගොඩාක් වෙලාවට මේ කිරියල වගාවෙත් වෙන දේක් තමයි අපේ හිතවතුන් නිවැරදිම තත්ත්වෙර නෙවෙයි පැලේ ඉඳන්නේ සමහරලාට පැලේ ඉඳන ගොඩක් ගැඹුරේ වලවල් කපලා නෑ අපි මතු පිටට අවශ්‍ය කරන පෝෂක ලබා දීලා මතු පිට බොහොම සැහැල්ලුවට හදලා දාන්න 10 යඟුරු ටිකක් දාන්න කාබනික පොහොර ටිකක් පස සැහැල්ලුවට පස්සේ සවිවර බවට උදව් කරන්න ඕනේ අපි මේ සැහැල්ලු බවට සවිවර බවට උදව්වක් නැත්තම් තැම්බෙනවා අපි කියනවා ලඩ වෙනවා නැත්තම් කුණු වෙනවා මේක හොඳට පෙරලන්න දැන් පෙරලන්න අපේ හිතවතුන්ට දෙන පණිවිඩ මේවා ඔබ මේ වගේ යහමින් හොඳට සකසාගත්ත කිරියල පැල තුනක් හදලා බලන්න වලවල් තුනක් හදලා බලන්න ගේන්න මේ විදියට බොහොම පහසුවට මේ ටික රෝපණය කරන්න ලෑස්ති කරගත්තා මේක අපි නොගැඹුරේ ගොඩාක් අපි ගැඹුරට ගන්නෑ ලෑස්ති කරලා අවශ්‍ය කරන තත්ත්ව ලබා දෙනවා මේ බලන්න මෙන්න හරිම කදිම දෙයක් පස සාරවත් කරනවා පසේ තියෙන හෝද පාළු වෙලා යන පස කුට්ටි කාණු යොදලා බොහොම අපූර්වවට පස සංරක්ෂණය කරලා තිනවා මේ අපූර්වවට පස සංරක්ෂණය කරනවා කියන්නේ මේ දේවල් මේ වතුර එකතු වෙලා පෝෂක එකතු වෙලා මේ අපතේ අනේක නවත්තලා තිනවා ඒ කුට්ටි කාණුවෙන් යොදෙන පස වැටියේ ඉහළට යොදලා ඒ වැටිය තුල කිරියල වගාවක් ස්ථාපනය කරලා තිනවා බලන්න මේවා කතරම් කදිම පාඩම්ද කියලා අපේ හිතවතුන්ට කෙටි විරාමයක් ගන්නවා ඔය කතා කරපු කාබනික පොහොර ගැන මේ තත්ත්වය යටතේ වගාව ගැන අපිත් එක්ක අදහස් ටිකක් බෙදා ගන්න දෙන්නේ ක්ලාස් වෙලා ඉන්නවා ඒ නිසා ඔබ හොමම ඉන්න අද දවසේ අපේ වැඩසටහන ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදලේ හොරණ මිල්ලණී ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදලා තමයි සුභාෂ් මහත්මයාව සම්බන්ධ කරගනිමින් අපි මේ රූපවාහිනී ගෙවත් ඇදෙමින් ඔබට ඉදිරිපත් කළේ දැන් හරි කාල වේලාව යන්න හැබැයි සුභාෂ් මහත්මයා ඊට කලින් මේ ගොවිජන සේවා අංශයේ එහෙම නැත්නම් මේ මධ්‍යස්ථානයේ කොහොමද වගා කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපිට පෙන්වන්න සූදානමින් ඉන්නවා. එතන බවභෝග රාශියක් තියෙනවානේ. විවිධ වගා ක්‍රම යටතේ හැබැයි කාබනික තත්ත්වය යටතේ වුන් වගා කරලා තියෙනවා. කිව්වත් වගේම ගොජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එකතු වෙලා මේ මිල්ලෙනී ගොජන සේවා මධ්‍යස්ථානයේ මේ කරන ක්‍රියාකාරකම් රටටම ආදර්ශයක්. එතන ප්‍රධාන සාක්ෂණික කාර්යභාරය කරනවා අයිබුවන් සම්පත් මහත්මයා අයිබුවන් PDR සම්පත් මහත්මයා අපි සම්පත් මහත්මයන් අහලා බලමු මේ ගොවිජන සේවා මධ්‍යස්ථාන භූමියේ මේ විදිහට හොඳ කාබනික ගොවිපලක් බවට පත් කරන්න මොනවද ඔයාගේ තිබුණු සැලසුම් මොනවද ඔයාගත්තේ ක්‍රියාමාර්ග පොඩ්ඩක් කතා කරමු අපේ හිතවතුන් වෙනුවෙන් ඇත්තටම ආරම්භයේ සිට ඔබ මේ දැකපු කාබනික වගා ශේෂ්ත්‍රය සියලු දේ කර කියා ගන්න අපිට මූලික පාදක වස්තු බීජය උනේ මේ බහුකාර්ය කෘෂි සහායකයන් සියලු දෙනාගේ උදව් උපකාරය. ඉතින් ඇත්තටම මේ කට්ටිය 2021 ජනවාරි මාසේ තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්කලා ඒක රාශි වෙන්නේ. ඒකට මූලික හේතු කාරණා උනේ මේ
රැකියාලාභී පුහුණුවක් ඉල්ලුම් කරලා තිබ්බා නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය වෙතින් ඒ අනුව එතුමියගේ මෙහෙවීම සහ පූර්ණ අධීක්ෂණය යටතේ නිලධාරීන් කෘෂි සහායකයින් අපි 30 දෙනෙක් පුහුණු කිරීම සිද්ධ කරා මිලනී කොට්ටාසේ ඉතින් ඒ සියලු දෙනා මාස 6ක පූර්ණ කාලීන පුහුණුවක් අවසන් කරලා ඒකේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ඒ තියෙනව විවිධ තාක්ෂණික කෘෂි තාක්ෂණික දැනුම බෙදා ගැනීම පිණිස තමයි අපි මේ ගොවි උද්‍යානය නිර්මාණය වෙන්නේ ඒකෙදී අපිට අභියෝගයක් වෙලා තිබුණා මම හිතන්නේ රටේ සියලුම දෙනාට කාබනික වගාවල් කරන්න කොහොමද කාබනික අස්වැන්න ගන්න කොහොමද කියන කාරණේ ඉතින් ඒකට මනා අපි උදාහරණ දෙමින් ඔබට පේනවා ඇති උදෑසන ඔබ දැක්ක කාබනික පොහොර ඒකකයක් දුටුවා ඉතින් මේ ගොවිජන සේවා මධ්‍යස්ථානය තුල ඒ භෝග වගාවට අවශ්‍ය කරන කාබනික පොහොර අපි ආරම්භයේදීම නිෂ්පාදන කටයුතු ආරම්භ කරා ඉන් අනතුරුව එලවලු භෝග පළතුරු භෝග අල භෝග කොලේලවලු තවාන්න එකක මේ සියල්ල ප්‍රායෝගිකව අපි අපිට අවශ්‍ය කරන ආකාරයේ මේ භූමිය තුළ පණ ගැන්වීම සිදු කරා මේ ආදර්ශ ගොවිපලේ කඩිය වගේ මේ පිරිස වැඩ කරනවා මේකට මඟ පෙන්වන ගොජන් සංවර්ධන ප්‍රාදේශීය නිලධාරිතුමිය මේනකා මහත්මිය අද අපිත් එක්ක එකතු වෙනවා මොකද ඔබතුමී හිතන්නේ මේ කණ්ඩායම සහ ඔබගේ මේ වගාබිම ගැන අපි 2021 22 මහකන්නේ රජයේ ප්‍රමුඛ කාර්යයක් තමයි කාබනික වගාව කියන එක ඇත්තටම අපි ඒ කියන්නේ කාබනික වගාවට මෙම ගොජන සේවා මධ්‍යස්ථාන ගෙවත්ත කාබනිකව ආදර්ශ ගෙවත්තක් ලෙස සංවර්ධනය කිරීම කටයුතු ආරම්භ කරලා තියෙනවා දැනට අපි කාබනික ගෙවත්ත එළවලු පළතුරු ආදී සියලුම වගාවල් වලින් ආරම්භ කර පවත්වාගෙන යනවා ඒකම අපි අපිට ඒ සඳහා ඇත්තටම අපි දැනට කාබනික පොහොර මෙට්‍රික් ටන් 30ක් විතර වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඇත්තටම මේ සඳහා අපිට ලොකු වගකීමක් දෙපාර්තමේන්තුවෙන් පැවරිච්ච අවස්ථාවේදී අපි බැලුවා මේක කොහොමද කරගෙන යන්නේ කියන අභියෝගය ආවා. එතෙන්දී ඇත්තටම අපිට බහුකාර්ය සංවර්ධන නිලධාරීන් අද රජයේ රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ ලැබිච්ච බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 13ක් විතර අපිට අනුයුක්ත කරා ඒ අයගේ උදව්වෙන් තමයි අපි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඇත්තටම එතෙන්දී අපිට මිලනිය කෘෂිකාර්ම ප්‍රදේශක මහත්මයාගෙන් ලොකු සහයෝගයක් තාක්ෂණික දායකත්වයේ සියල්ල මෙතුමාගෙන් හම්බ වෙනවා අපි ඒ තාක්ෂණික උපදෙස් අනුව බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සේවයට යොදා ගනිමින් මේ කටයුතු සාර්ථකව කරගෙන යනවා ඇත්තටම අපි එතෙන්දී අපිට මේ කටයුතු වලට අපි මධ්‍යස්ථානයේ තිබුණා ඉවත් කරන්න තියෙන ට්‍රැක්ටරයක් ඒකත් අපි අලුත් හැදියා කර ඇත්තටම ඔවුන්ගේ දායකත්වයෙන් මේක අලුත් හැදියා කරලා මේ කටයුතු වලට ප්‍රවාහන පහසුකම් සඳහා අපි යොදාගෙන තියෙනවා කසල වලින් පටන් ගත්ත කාබනික ක්‍රියාවලියේ කොම්පෝස්ට් බවට පත් කළා ඒ කොම්පෝස්ට් වලින් කාබනික පොර හදාගෙන නිරෝගී දිරිමත් පැලයක් හදාගෙන තමන්ගේ ගොවිබිමට තමන්ගේ ප්‍රජාවට ගොවීන්ට අවශ්‍ය කරන පැල නිෂ්පාදන කටයුත්තකුත් සිද්ධ වෙනවා මං හිතන්නේ ඒක තමයි වඩාත් වැදගත් වෙන්නේ නිරෝගී දිරිමත් පැලයක් තමයි කාබනික වගාවේ හදවත මෙතන තියෙනවා වර්ණියා මිරිස් තියෙනවා මාළු මිරිස් තියෙනවා වම්බටු තියෙනවා ඒ වගේම වෙනත් ගොවිපලට අවශ්‍ය කරන වෙනත් නිෂ්පාදනක් තියෙනවා මං හිතන්නේ මේ තුලින් ඔවුන්ගේ ගෙවත්තට වගාබිමට අවශ්‍ය කරන පැල නිෂ්පාදනය කර ගැනීම බොහොම සතුටට කරුණක් සම්පූර්ණ වැඩසටහනක මිහිරත් වටිනාකමත් ඔබ ළඟ තියලා අපි නික්මෙනවා ඒ රූපවාහිනී ගෙවත්තෙන් ඔබ යන්න ඕනේ ඔබේ ගෙවත්තට එතකොට තමයි අපේ වැඩේ සාර්ථකයි කියලා අපිට දැනෙන්නේ ඔය පේනව නේද ඔය තියෙන්නේ ගල් දෙමඩ කියන භෝගය ඔක හරි දුර්ලභ භෝගයක් ඇත්තම කියනවනම් IUCN රතු දත්ත පොතට පවා ඇතුළත් වෙලා තියෙන එකක්. ඉතින් අපේ ගෙවත්තේ තියෙනවා මේ කොළඹ හතේ. ඔබේ ගෙවත්තෙත් මේ වගේ දුර්ලභ භෝග තියෙන්න බැරිද නේ? පුළුවන්. වෙරවීරයෙන්, ධෛර්යයෙන්, ඌමනාවෙන් සහ ඊට කැමැත්තත් එකතු කරගනිමින් වගාව කරනවා නම් මේ දේවල් අපි කියන්නේ සිම්පල්, හරි ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් සුභාෂ් මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද කොම්පෝස් කියන සරල කතන්දරේ බොහොම හොඳින් ප්‍රායෝගික මට්ටමෙන් අපිට කියලා දුන්නට. එහෙමනම් ඒ ස්තුතියත් එක්ක ඔබ අපිට තියලා තියෙන මේ හිතයිශීත්වයටත් ස්තුතිවන්ත වෙමින් සමගැනීම සටහන් කරනවා. යලිත් මුණ ගැහෙනවා දවස් 7කින් අපි සතුටු සිතින් යුතුව වගාව ගැන කතා කරමු. එහෙමනම් පරිස්සමෙන් ඉන්න. ඉක්මනටම මුණ ගැහෙමු. ආයිබෝ අටුකොටු පිරෙන නව හෙට දවසක් අග හිග මැටෙන අරුණට අරුතක් ගෙවතු පුරා පල බරින් පිරෙන්නට හෙටට ණය නොවී ජීවත් වෙන්නට
गेवतु पुरा फल बरिन पीरेन्नत हेटत नयनो वी जीवत वन्नत सतुट उतुरमिन दूर गलन्नत अवधि वन्न रट सरु करलन्नत बोवन